සේවන පරිච්ඡේද නන්ද සහ රාහුල පසුවදා උදෑසන ආනන්ද හිමියන් තවත් සූත්‍ර කිහිපයක් දේශනා කළ පසු මහා කස්සප හිමි සභාව අමතයි පසුගිය දා රාත්‍රියේ රහතුන් වහන්සේලා බොහෝ දෙනෙකු බරණස සිට වැඩම කර වනයේහි ලැබුම්ගෙන සිටිනවා උන්වහන්සේලා පැමිණියේ සංගායනා කාරක වැඩිමහලු හිමිවරුන්ට ගරු බුහුමන් දැක්වීමටයි උන්වහන්සේලාට උවමනා වන්නේ අපේ මේ වෑයමට සහයෝගය දීමටයි අජාතසත්තු රජතුමාත් වජිරා දේවියත් දොළපාර අද්දර නොගසෙවනේ විශේෂ දානයක් පිළියෙල කරනවා මා යෝජනා කරන්නේ අප දැන් මේ වැඩ කටයුතු తాවකාලිකව නවතා දානයට පෙර මෙම ගරු අමුත්තන්ට කතා කිරීමට කඳු ගැටය බැස යමු කියායි රහතුන් වහන්සේලා ශාලාවෙන් වෙන් වී යන්නට සූදානම් වන විට මහා කස්සප හිමි අනද හිමියන් අසලින් ඇවිද යමින් කතා කරයි පසුගිය රාත්‍රියේ අනුකාරක රැස්වීමට මා පමා වුනේ අද දානයේ පිළියෙල කිරීම ගැන රජතුමාගේ මෙති ඇමතිවරුන් හමු වී කතා කරන්නට සිදු වුන නිසායි ඔවුන් කඳු ගැටය බැස යන විට දකින්නේ සිය ගණන් රාජකීය සේවක සේවිකාවන් හා අතවැසියන් දානය පිළියෙල කරන ආකාරයයි විවිධ වර්ණයෙන් යුතු කූඩාරම් වන දහන මැද නැගී සිටි ඒ සෙවනේ ඇත්තේ පේලියට එළන ලද පන් පැදුරුය හැම පැදුරක් ඉදිරියේම ඇත්තේ දානය බෙදීමට පිළියෙල වූ නැවුම් රඹ පත්‍ය හැම රඹ පතක් ඉදිරියේම මොණින් නැව මෙටි බඳුන බැගින් තබා ඇත්තේ දිය බීම සඳහාය හැම බඳුනකම දකුණු පසින් සුවඳිති දෑසමන් මල් තුන බැගින් තබා ඇත්තේ තෙරුවන් සංකේතවත් කරමිනි නොයෙකුත් වර්ණයේ මල් කූඩවල හා කුළුණුවල එල්ලා ඇති අතර තවත් දොසින් ගණන් මල් කූඩ පැදුරු පේලි හා රඹපත් අතර තබා තිබේ කන්ද බැස එන අතරේ වැඩිමහලු භික්ෂූන් වහන්සේලා මහා කස්සප හා ආනන්ද තෙරුන් පසුපසින් පැමිණితి කලින්දා රාත්‍රියේ පැමිණි බොහෝ රහතුන් වහන්සේලා ඔවුන් පිළිගන්නට දිගු පේලියකට සැදී සිටි ඔවුන් බලා සිටින්නේ තමන්ට වඩා වයෝවෘත වූවන් හට වඳින්නටයි මහා කස්සප හිමි ආනන්ද හිමි හා බොහෝ වැඩිහිටි රහතුන් වහන්සේලා දෙපේලිය අතරින් වඩින අතරේ වන්දනාව සඳහා ආ භික්ෂූන් නැමි ඔවුන්ගේ දෙපා අල්ලා වඳිති රජතුමා දේවියත් දානශාලාව දැසට සුන්දර වන වාසේම මනසටද ප්‍රිය උපදවන ආකාරයට පිළියෙල කරන්නට සැදී පැහැදී සිටි බව පෙනේ දේවිය සුළු සුළු ඕනෑ එපාකම් විමසා බලන්නීය ඇයද සේවිකාවන් සමගම ඇවිද යමින් අතන මෙතන මලක් තබමින් රඹ පතක් තබමින් දන් පිළිගන්වන සේවකයන් දෙස බලමින් දානයේ සියලු කටයුතු පරිපූර්ණව කරන්නට වග බලා ගන්නීය සියල්ල ලකල හැස්තියයි සිතට දැනුණු විට ඇය රජතුමාට සංඥා කරයි හෙතෙම මහා කස්සප හිමි පුන්න හිමි හා ආනන්ද හිමියන් වෙත ගොස් ස්වාමීනි මට ඔබ වහන්සේලාව අසුන් වෙතට කැඳවාගෙන යන්නට අවසර යයි පවසයි වැඩිහිටි භික්ෂූන් තිදෙනා රජතුමා අනුව ඉදිරි අසුන්වලට යති අනෙක් රහතුන් වහන්සේලා ජේෂ්ඨත්වය අනුව අසුන් ගනිති බොහෝ පුෂ්පයන්හි සුගන්ධය ඉහවහායයි මහා කස්සප හිමි වැඳගෙන ගාථා කීම ආරම්භයි අනෙක් රහතුන් වහන්සේලාද ඒ අනුව ගාථා කියති රජතුමා දේවියත් නැගිට දෑස් පියාගෙන වැඳගෙන අසා සිටින්නේ මේ රිද්මයානුකූල හඬින් නික්මෙන ශක්තියින් උකහා ගනිමිනි දානය අවසන් වූ ආශිර්වාද ගාථා ගැයුණු පසු මහා කස්සප හිමි නැගිට පිටව යාමට සුදුසු වේලාව බව දන්වයි උන්වහන්සේ අනුව අනෙක් රහතුන් වහන්සේලාද ඇවිද යති අනෙක් භික්ෂූන්ද ඒ අනුව යති
തനി പേലിയട്ട് ഓൺ രജുവല പശുക്കരണ്ണേ സ്തുതിപൂർവകയ ആനന്ദഹിമി ദേവിയ അമത ദേവിയനി ഒബതുമിയ അത് സബവിൻമ സുന്ദര ഓ പ്രണീത ദാനയ മേ വെനുവൻ പിലിയലക്കല യൈ പവസൈ ദേവിയ ഹിസനമണ്ണേ ഗൗരവനീയ ഭിക്ഷുൻ വഹൻസേ കീദ അഗയന്നട മിനി ഏത് കഥാ കരമിൻ ഒബ വഹൻസേ എതുളു සියලු භික්ෂුන් වහන්සේලාට දන් පිළිගන්වන්නට ලැබීම ඉතාම ගෞරවයකි යයි පවසයි බුදුන් වහන්සේගේ ශ්‍රාවකයන් හැම විටම ආහාර වැළඳීමේදී ඉතාම විනීතය ගෞරවපූර්වකයි මෙතරම් පිරිසක් එකම වේලාවක ආහාර වළඳන විටත් මේ තරම් නිහඬව සිටීම ගැන මා හැම විටම මවිත වෙනවා සති කිහිපයකට පෙර රජතුමා මම බ්‍රාහ්මණ පූජකයන් කීප දෙනෙකුට උත්සවාකාරයෙන් දන පිළිගැන්වුවා. ඔවුන්ගේ හැසිරීම විලාශය නම් ඒ තරම් සංසුන් නැහැ. බොහෝ දෙනා ඔවුන් කන ආකාරය පිළිබඳ කතා බහ කළා. තලු මරමින් අතැඟිලි ලොවමින් කෑම ගත්තේ. බුද්ධ ශ්‍රාවකයන් ඊට වඩා හුඟක් වෙනස්. බුදු හිමියන් අප ආහාර ගත යුතු ආකාරයත් විනයෙහි සඳහන් කර තිබෙනවා. උපාලි හිමි පවසයි. ආහාර ගැනීමේදී පිළිපැදිය යුතු විනය නීති 30ක්ම තිබෙනවා. ආහාර ගන්නා විට කතා බහ නොකිරීම, අතැඟිලි ලෙව කෑමෙන් වැළකීම ආදිය ඒ අතර වෙනවා. භික්ෂුන් වහන්සේලාගේ ගෞරවය රැක ගැනීමට එය මහඟු පිටුවහලක් යැයි උපාලි හිමි පවසයි. උපාලි හිමියන්ගේ තීරුම් කර දීම ඇගීමට මින් දේවිය දෑත් එක්කොට හිස නවා වඳේ රහතුන් වහන්සේලා පිළසැදී යලි සභා ශාලාවට ඇවිද යති අද දිනද රාත්‍රී වෙනතෙක් සංගායනාව පැවැත්වෙයි බරණසින් පෙමිනි රහතුන් වහන්සේලා සමුගෙන පෙරලා ගමන ආරම්භති පසුව මහා කස්සප හිමියන්ගේ ගුහා කුටියේදී රාතුන් වහන්සේලා පිරිසක් එකතු වන්නේ ජීවිතේ මතක සිහිපත් කිරීමටයි ආනන්ද හිමි කතා කරයි මා සිතන්නේ අද සන්ධ්‍යාව බුදු හිමියන්ගේ සොයුරු වූ නන්ද කුමාරයාගේ කතාව මතක් කිරීමට කාලය බවයි නන්ද කුමරු බුදුන් වහන්සේ කපිල වස්තුවට පැමිණි අවස්ථාවේ එහි සිටියා බුදුන් වහන්සේ මාල්ගේ ධනට වැඩි විට ඔහු සේම සොහොයුරිය සුන්දරී නන්දාද සිටියා තම වැඩිමහලු සොයුරා සමග තනවීමටයි ඔහුට උවමනා වුනේ නමුත් වෙනත් කටයුතු නිසා ඔහුට නීග්‍රෝධාරාමයට යාමට අවස්ථාවක් සැලසුනේ නැහැ බුදු හිමියන් පැමිණියාට පසු තුන්වැනි දිනේ සුදවුන් රජතුමා නන්ද කුමරු අරබයා මගුල් උත්සව පහක් පිළියෙල කර තිබුණා මේවා නැකත් අනුව කිරණ චාරිත්‍ර මංගල පහ ඒවානම් කුමාරයාගේ තුරුණු කෙස් කලඹ කිරුළට සරිලන ආකාරයට දෙගහැර සැකසීම අනෙක කිරුළ පැලැන්දවීම විසීමට මාළිගයක් පිරිනැමීම ජනපද කල්යාණිය හා විවාහ වීම හා කිරුළ හිමි කුමරුට දවල චක්‍රය උසවා සෙවන සැලසීම යැයි අනුරුද්ධ හිමි පැවසුවා අප හැම දිනාම මේ උත්සවවලට සහභාගී වුණා නමුත් බුදු හිමියන් පැමිණියේ නැහැ යයි ආනන්ද හිමි පවසයි පසුව නන්ද කුමාරයා බුදු හිමියන්ටත් රහතුන් වහන්සේලාටත් තම අලුත් මාලිගයේ දානය පිළියෙල කරා දානෙන් පසු බුදු හිමියන් ධර්ම දේශනා කර නැගිට්ටා උන් වහන්සේ තම පාත්‍රය නන්ද කුමාරයා අතට දී ඉදිරියෙන් ගමන් කළා නන්ද කුමාරයා තම සොහොයුරාට තදින්ම ගෞරව කළා නමුත් තමා අතට ආ පාත්‍රයට කුමක් කරන්නදයි ඔහුට වැටහීමක් තිබුණේ නැහැ පසුව ඔහු මට කීවා බුදු හිමියන්ට කියන්න හිතුණලු එය ආපසු ගන්න කියා නමුත් කොහොමින් හෝ එහෙම කියන්න බැරි වෙලා තිබෙනවා මේ නිසා බුදුන් වහන්සේ අනුවම නන්ද ඇවිදගෙන පාත්‍රයත් දෑතින් ඔසවාගෙන
විහාරයට ගියා. කොයි මොහොතක හෝ හිමියන් ආපසු හැරි පාත්‍රය ගනීවියයි ඔහු සිතුවා. නමුත් බුදු හිමියන් නිහඬවම ඉදිරියට ඇවිද ගියා. නන්දගේ මනාලියට ඇගේ සේවිකාවක් පැවසුවා බුදු හිමියන් ඇගේ ස්වාමි පුරුෂයාව එක්ක යන බව. ඇ සඳලු තලයට විත් නන්ද කුමරුට කතා කර කීවා ස්වාමීනි ඉක්මනින්ම පෙරලා එන්න කියා. කුමාරයාට මේ හදවතට තදින්ම දැනුනේ ඔහු තම මනාලියට දැඩිව ආදරය කළ බැවිනුයි. බද්දිය හිමි පවසයි. මදක් නතරව ඔහු යලි කතා කරයි. අප හැමෝම දන්නා පරිදි නන්ද කුමාරයා ස්ත්‍රී සමාගමයට ඉතාම ඇලුම් කළ කෙනෙක්. මේ අවසන් වැකිය අසා රහතුන් වහන්සේලා සිනාසිති. ඥාති සොහොයුරා සේම බද්දියද පෙරදී බොහෝ ස්ත්‍රීන් ඇසුරට ඇලුම් කළ කෙනෙක් ආනන්ද හිමි කතා කරයි. ඔවුන් නීග්‍රෝ ධාරාමයට ගිය විට බුදුන් වහන්සේ නන්ද වෙතට හැරී බැලුවා. තවමත් පාත්‍රය ඔසවා සිටි නන්ද කුමාරයාගෙන් හිමින් ඇසුවා ඔබ මහණ වෙන්න කැමතිද කියා. නන්ද කුමරු විමතියට පත් වුණා. බුදුන් වහන්සේ කෙරෙහි තිබූ ගෞරවය නිසා අකමැත්තෙන් නුවත් එසේමයි මා මහණ වෙන්නම් කියා කීවා. බුදු හිමියන් ඒ මොහොතේම නන්ද කුමරු ශාසනයට ඇතුළත් කරගත්තා. ආනන්ද හිමි පවසයි. ඒ මහණ කිරීමෙන් මාලිගාවේ ගොඩක් කලබල ඇති වෙන්නේ ඇති නේද යැයි මහා කච්චායන හිමි විමසයි. රජතුමා ඉතාම දැඩිව කැළඹුණා. නන්දගේ මව මහා ප්‍රජාපති ගෞතමී දේවියත් ඒ ආකාරමයි. රජතුමාට වැඩි මහලු පුත් කුමාරයාණන්ගේ අබිනික්මන් කිරීමෙන් ඇති වූ ශෝකය දරාගන්නට වසර ගණනාවක් ගත වුණා. දැන් දෙවෙනි පුත් කුමාරයා ඒ දෛවයටම මුහුණ දීලා එදිනම කිරුළ හිමිවීම කුමාරිකාවක් හා විවාහ වීම හා අලුත් රාජ මාලිගයකට ගෙවදීම යන කරුණු ආදී යෙදී තිබුණා. රජතුමා දැඩිව ශෝකයට පත් වෙලා බුදු හිමියන් කෙරෙහි කෝපගත්තා. සක්‍රුදාගාමි තත්වයට පත්ව හිටියත් රජතුමාට ඒ ශෝකය දැනුණා. සක්‍රුදාගාමි තත්වයට පත් වූවත් කෝපය වැනි හැඟීම සම්පූර්ණයෙන්ම නිවී යන්නේ නැති බව අප දන්නවා යැයි උපාලි හිමි පවසයි. නන්ද කුමාරයාගේ මනාලිය තමයි වඩාත්ම කැළඹී විස්තෝපයට පත් වුනේ. ඔහු ඇයව මගුල්දාම හැරදමා ගිහින් අනුරුද්ධ හිමි පවසයි. ඇය පෘතඥන තත්වයේ සිටි නිසා මේ පුවත දරා ගන්නට බැරි වුණා. ඇය මාස ගණනාවක්ම හැඬු කඳුලින් දැඩි කම්පනයකට ලක්ව සිටි බව මට දැනගන්නට ලැබුණා. ඒක හරි දින 4කට පසු බුදු හිමියන් රාතුන් වහන්සේලා සමග රාජමාලිගයේ දානයකට වෙනම කළා. එයට යශෝදරා කුමරිය ඇවිත් හිටියා රාහුල කුමාරයාත් සමග. කුමාරයා හොඳම රජ ඇඳුමකින් තමයි සැරසිලා හිටියේ. තවමත් පුංචි කුමාරයා හරි හැටි තම පියාණන්ට හඳුන්වා දී තිබුණේ නැහැ. ඉතින් යශෝදරා දේවිය මේ පුංචි කුමාරයාට කීවා, පුත බලන්න අර රහතුන් පිරිවරා වැඩහිඳින අසිරිමත් භික්ෂුව, ඒ තමා ඔබේ පියාණන්. එතුමා ගිහිගේ හැර යන්නට පෙර හැම විටම පිරුණු රන් කල 4ක් තිබුණා. කොයිතරම් ගත්තත් ඒවා හිස්සුනේ නැහැ. එතුමා අබිනික්මන් කළ මොහොතේම ඒ කල අතුරුදහන් වුණා. පුත රාහුල, පියාණන් වෙතට යන්න, ගිහින් ඔබේ දායාද ඉල්ලන්න යැයි කී බව බක්කුල හිමි පවසයි. අත් හැවිරිදි ලැජ්ජාශීලී දරුවා පියාණන් ළඟට ගියේ පියාණන්ගේ ආදරේ උණුසුම සොයාගෙනයි. ඒ ගිහින් කීවා, පියාණෙනි, ඔබ වහන්සේ ළඟ සිටීම සැපයි. ඔබ වහන්සේගේ සෙවණැල්ල පවා මා සතුටු කරනවා කියා. රාහුල කාගේවත්
අනුදෙනුමක් නැතිව පියාණන් අසල හිඳගත්තා. බුදු හිමියන් මහා කරුණාවෙන් දරුවා දෙස බලමින් දන් වැළඳීම අවසන් කළා. පසුව දන් දීමේ අනුසස් ගැන දේශනා කළ බුදුන් වහන්සේ රහතුන් පිරිවර ශාලාවෙන් නික්මුණා. කුඩා රාහුලත් නැගිට බුදු හිමි අනුවම ගියා. මේ වෙනතුරුත් බුදු පියාණන් වදනක්වත් දොඩා නැහැ. එවිට කුමාරයා කීවා, අනේ පියාණෙනි, මගේ දායාද මට දෙන්න කියා. බුදු හිමියන් සිනාසී බැලුවා පමණකි. ආනන්ද හිමි පවසයි, මාත් එදින එහි සිටියා. පුංචි කුමාරයා බුදු හිමියන් අනුව මාලිගයෙන් පිටව ගියා. අප හැමදෙනාම අසුන් වලින් නැගිට මේ අසිරිමත් පෙරහැර බලා සිටියා. අනේ පියාණෙනි, මගේ දායාද දෙන්න යැයි කියමින් බුදුන් වහන්සේ අසලින්ම ඇවිද ගියා. කුමාරයා මේ ටික කීවේ තම පියාගෙන් ලැබිය යුතු දෙයක් ඉල්ලන ආත්ම ශක්තියෙන් යුතු කුඩා කුමාරයෙක් විදියට. කිසි කෙනෙක් කුමාරයාව නතර කළේ නැහැ. බුදු හිමියන් ඔහුට ආපසු යන්න කීවෙත් නැහැ. ඉතින් ඔවුන් දිගටම නීක්‍රෝධ උයනට ගියා. මාලිගාවේ කිසි කෙනෙකු කුමාරයා පස්සෙන් ආවේත් නැහැ. කිසි කෙනෙකුට එහෙම දෙයක් කරන්න තරම් ශක්තියක් තිබුණේත් නැහැ කියලයි මට හිතෙන්නේ. හැමෝම මේ පියපුතු හමුවෙන් යම් කිසි කම්පණයකට පත් වෙලා හිටියේ යැයි බද්දිය හිමි කියයි. දින බුදු හිමියන් මට පැවසුවේ රාහුල දායාද ඉල්ලද්දී කවුරු හෝ දරුවාගේ මනසට මේ ගිහිගේ වස්තු සම්පත් ගැන කාවද්දා ඇති බවයි. මේ නිසා බුදුන් වහන්සේ තීරණය කළා උන් වහන්සේගේ ආධ්‍යාත්මික දායාදය තම පුතුට දායාද කරන්න. එනම් ශ්‍රද්ධාව, ශීලය, හිරි, ඔතප්, සුත, ත්‍යාග හා ප්‍රඥාව යන සප්ත ආර්ය ධනයයි. බුදුන් වහන්සේ සාරිපුත්‍රයන් දෙසට හැරී කීවා, ඇවැත්නි, මේ රාහුල කුමාරයා දායාද ඉල්ලාගෙන ආවා. කුමාරයාව ශාසනයට ඇතුළත් කරගන්න කියා. බුදු හිමියනි, මා කෙසේ ඔව මහන කරන්නද? ඒ ඉල්ලීමෙන් මවිත වූ සාරිපුත්ත හිමි විමසුවා, ඔබ තමා ඔහුට ශික්ෂාපද දෙන්නේ. එවත් මහා මුගල්ලාන ගුරු හරුකම් දේවේ ඔහුට තිසරණ සහිත දස සිල්හි පිහිටුවා සාමණේර නමක් ලෙස පුහුණු කරන්න යැයි බුදු හිමියන් පැවසුවා. මේ ආකාරයට රාහුල කුමාරයා සාමණේර රාහුල බවට පත් වුණා. ඇත්තෙන්ම ඔහු තමා මුල්ම සාමණේර නම. වසර 20ක් වෙනතුරු ඔහු පැවිදි උපසම්පදාව ලැබුවේ නැහැ. මේ අතර අගසව් දිනම ඔහුට මඟ පෙන්වමින් ඉගැන්නුවා. කුමාරයා ඉක්මනින්ම සියල්ල ඉගෙන ගත්තා යැයි ආනන්ද හිමි පවසයි. ඔහු කොතරම් කැමැත්තෙන් සතුටින් උගන්වීම් ලැබුවාදයත් ශික්ෂාකාමී භික්ෂූන්ගෙන් මුල් තැනගත්තා යැයි උපාලි හිමි කියයි. රාහුල කුමරුගේ පැවිදිවීම පිළිබඳව ආරංචිය මාලිගයට ඉක්මනින්ම සැලවුණා. යශෝදරාව ඒ ආරංචිය ලැබුණ විගසම කම්පණයට පත්ව සිය යහන් ගැබට වැදී දොරගුළු ලාගත්තා. ඇය දින ගණනාවකට එයින් පිටතට ආවේ නැහැ. කුඩා කුමාරයාට කිතරම් බැඳී සිටියාදයත් ඇයට ඔහුගෙන් වෙන්ව පැය කිහිපයක්වත් ඉන්නට නොහැකි වුණා. අසරණ කුමාරිකාවගේ ස්වභාවය අපට සිතාගත හැකි යැයි අනුරුද්ධ හිමි පවසයි. කුමරියගේ ප්‍රතිචාර සුදවුන් රජතුමාගේ ප්‍රතිචාර හා සසඳන විට ඉතා ප්‍රබලයි. රජතුමා සක්‍රුදාගාමීව නොසිටියානම් ඒ ප්‍රතිචාර වඩාත් දරුණු වන්නට තිබුණා. එය එසේ වූවත් එතුමාගේ හදවත නොබිඳුනා විතරයි. එතුමා දැඩි මානසික පීඩනයක් සමග ශාරීරික වේදනාවකින් දුක් විඳා යැයි බද්දිය හිමි පවසයි. රජතුමාගේ අවසන් බලාපොරොත්තුව වූ මුණුගුරාත් පැවිදිවීමෙන්
රජතුමා තුල වූ චක්‍රවර්ති සිහිනය බොඳ වී ගියා. රජතුමා ශාක්‍ය වංශයේ පැවැත්ම පිළිබඳවත් සැක හිතුවා. රජුට තවදුරටත් වේදනාව දරාගත නොහැකිව බුදු හිමියන් බැහැ දකින්නට ගියා. බුදු හිමියන්ට වැඳ මෙසේ කීවා. බුදු හිමියනි මා ඔබෙන් එක් දෙයක් ඉල්ලන්නට කැමැති. පියාණෙනි මේට පෙරත් සම්මා සම්බුදුවරයන් තම දෙමාපියන්ට වරම් දී තිබෙනවා. ඔබේ වරය කුමක්ද කියා බුදු හිමියන් ඇසුවා. රජතුමා කීවා බුදු හිමියනි ඔබ වහන්සේ ගිහිගේ හැරගිය විට මා දැඩි දුක් වේදනා වින්දා. මේට දින හතරකට පෙර මාගේ අනෙක් පුතු නන්ද අබිනික්මන් කළ විටද මා යලි දුක් වේදනා වින්දා. කරුණාවෙන් තේරුම් ගනු මැනවි. පියෙකු තුල පුතෙකු වෙත ඇති ආදරය සම් මස් ඇට ඇට මිදුළු පසාරු කරගෙන යනවා. බුදු හිමියනි දෙමාපියන්ගේ අවසරය නැතුව දරුවෙකු ශාසනයට ඇතුළු නොකරන්න. රජතුමාගේ ප්‍රකාශය මෙනෙහි කරන ආනන්ද හිමියන් හිස නවා ගන්නේ තම ලොකු පියා විඳි වේදනාව සංවේගයෙන් සිහිපත් කරමිනි. බුදු හිමියන් ඒ මොහොතේම තම පිය රජුන්ට පිළිතුරක් දුන්නේ නැහැ. රජතුමා හිස නමා වැඳ පිටව යනතුරු උන්වහන්සේ නිසලව බලා සිටියා. පසුව සුදවුන් මහරජුන්ගේ එල්ලීම ගැන සිතා බලා උන්වහන්සේ මෙසේ සඳහන් කළා. මහණෙනි දෙමාපියන්ගේ අවසරය නැතිව දරුවෙකු ශාසනයට ඇතුළු නොකර යුතුයි. එසේ දරුවෙකු පැවිදි කරන තැනැත්තා කරන්නේ විනය විරෝධී ක්‍රියාවක්. මේ සිදුවීමෙන් පසු බුදුන් වහන්සේත් රහතුන් වහන්සේලාත් මාළිගයේ දානයට වැඩියා යැයි ආනන්ද හිමි ප්‍රකාශ කරයි. රජතුමා බුදු හිමියන්ට පැවසුවා මා පුතුනේ ඔබ වහන්සේ දැඩිව තවුස්වත රකිමින් දුෂ්කර ක්‍රියා කරන අතරේ මා දූතයන් යවුවා ඔබ වහන්සේ ගැන සොයා බලන්නට. ඒ අය මට ඇවිත් කීවා ඔබ වහන්සේ කුසගින්නෙන් මිය ගිය බව. බුදුන් වහන්සේ ඇසුවා පියාණෙනි ඔබ දූතයන් කී දේ විශ්වාස කළාද කියලා. නැහැ කියා රජතුමා පිළිතුරු දුන්නා. මාගේ පුතු නිර්වාණය සාක්ෂාත් කරගන්නාතුරු මිය යන්නේ නැහැ කියා මා ඒ අයගේ වදන් ප්‍රතික්ෂේප කළා. බුදුන් වහන්සේ විස්තර කළා පෙර භවයක රජතුමා මහා ධර්මපාලනම් අධිපතියෙකුව විසූ බව. ඒ සමයේ දිසාපාමොක් ඇදුරුතුමා ගම් අධිපතියාගේ පුතු ධර්මපාල හදිසියේ මිය ගිය බවට රජතුමාට දැන් වූ විට රජතුමා එය විශ්වාස කරලා නැහැ. දිසාපාමොක් ඇදුරුතුමා ඇටකටු වගයක්ද රජතුමාට පෙන්වූයේ මේ ආරංචිය තහවුරු කරන්නට වාගේ. එවිට රජතුමා ඒ භවයේදීද ගුරුතුමාට පවසා ඇත්තේ තමන්ගේ වංශයේ කිසිවෙකු අඩු වයසින් නොමියෙන බවයි. ඉතින් පිය රජතුමනි මේ භවයේදී ඔබ හුදෙක් පණිවිඩකරුවන් ගෙන එන පණිවිඩ විශ්වාස කරන්නේ නැහැයි බුදු හිමියන් සුදවුන් රජුට පැවසුවා. රජතුමා මේ ගැන තවත් විස්තර ඇසූ විට බුදු හිමියන් මහා ධර්මපාල ජාතකය වදාළසේක. උන්වහන්සේ මේ ජාතක කතාව අවසන් කරන විට රජතුමා අනාගාමි ඵලයට පත් වුණා. එය යලි මිහිමත නොයිපදින බවට තහවුරු කරනවා යැයි ආනන්ද හිමි ප්‍රකාශ කරයි. කෝපේ සාමුලින් සංසිඳි බොහෝ වේදනා ගෙන දුන් ජීවිතයේ යථාර්ථය තේරුම් ගත්තා. කෙනෙකු සුවපත් කිරීමට හා වෙනස් කිරීමට මේ ධර්මය තුළ ශක්තිය තිබෙනවා. කතරම් වේදනාකාරී වූ අවස්ථාවක පවා මේ ධර්මය ආදේශ කරගන්නට පුළුවන්. අනිත්‍යතාවය පිළිගත් විට එහි ප්‍රතිඵලයක් ලෙස ධර්මය වර්ධනය වෙනවා යැයි පුණ්‍යහිමි පවසයි. තම වැඩිහිටි සමාජික රහතුන් වහන්සේගේ නැනවත් කියමන අනුමත කරන්නට මෙන් අනික් රහතුන් වහන්සේලාද හිස්
නමති. මේ අතර බුදු හිමියන් නීග්‍රෝධ උයනට පෙරලා වෙඩියා. රජතුමා එහි ආරාමයක් නිමවා තිබුණා. එය බුදුන් වහන්සේටත් භික්ෂූන් වහන්සේලාටත් තම පිරිනමා තිබුණේ. උන්වහන්සේලාගේ සුඛ විහරණය සඳහා යැයි ආනන්ද හිමි පවසයි. බද්දිය හිමියනි, කාලි ගෝධානම් වූ ඔබේ මෑණියන් බැහැතකින්න බුදුන් වහන්සේ යන්නේ මේ කාලයේම නේද? ඔව්, ඒ බුදුන් වහන්සේගේ නැන්දම්මා. ඇය තමයි මේ වන විට ශාක්‍ය වංශයේ සිටි වැඩිමහලුම කාන්තාව යැයි බද්දිය හිමි පවසයි. මේ කාලයේ බුදුන් වහන්සේ රාහුල හිමියන්ට ඉගෙනීමට විශේෂ උනන්දුවක් දක්වවා. රාහුල හිමියනුත් ඉතා දක්ෂ ආකාරයට ඉගෙන ගත්තා. ළමා වියේදීම රාහුල සාමණේරයන් හැමදාම උදේම අවදිව වැලි අහුරක් අතටගෙන අද දින මේ අහුරේ ඇති වැලි කැට තරම් ප්‍රමාණයක් මට උපදෙස් ලැබේවා කියා ප්‍රාර්ථනා කළා යැයි ආනන්ද හිමි පවසයි. ඒ තරම් කරුණාබර, කීකරු, විනීත, ඒ වගේම සතුටින් සිටි වෙනත් දරුවෙකු ඉපදෙන්නේ නැහැ. මහා කස්සප හිමි පවසයි. රාහුල හිමි හැම විටම අපේ සංඝ සමාජයට මහා ආශිර්වාදයක් වුණා. වසර ගණනාවක් යන තෙක්ම බුදු හිමියන් අනුව හෝ සාරිපුත්ත හිමියන් අනුවම යමින් ඉගෙනගත හැකි හැම දෙයක්ම ඉතා උනන්දුවෙන් ඉගෙන ගත්තා. බුදු හිමියන් රාහුල හිමියන්ට ඉගැන්වීමේදී සත්‍යයෙන්ම හැසිරීම ගැන මෙවන් ශික්ෂණයක් දුන්නා. බුදු හිමියන් කුඩා මැටි කලයක්ගෙන එය පෙන්වා ඇසුවා, රාහුල, මේ කලයේ පතුලේ ඇති වතුර ස්වල්පය පේනවාද කියා. රාහුල හිමි හිසවනා, එහිමයි ස්වාමීනි කීවා. යම් කිසි භික්ෂුවකට දන දන බොරු කීමේ ලැජ්ජාවක් නැද්ද? ඔහුගේ මහානකමද මෙසේ ස්වල්පයකි. රාහුල පතුලේ දියදෙස බැලුවේ හිමියන්ගේ වදන් වටහා ගන්නට විර දරමිනි. ඊළඟට බුදුන් වහන්සේ දිය ටික කලෙන් පිටතට විසිකලා. මා විසිකල දිය ස්වල්පය දුටුවාද? එහිමයි ස්වාමීනි. යම් කිසි භික්ෂුවකට දන දන බොරු කීමේ ලැජ්ජාවක් නැද්ද? ඔහුගේ මහානකමද මෙසේ ඉවත දමන ලද්දේය. ඊළඟට බුදු හිමියන් කලය යටට හරවා, මා මේ මොණින් නැමූ කලය දුටුවාද? එහිමයි ස්වාමීනි. යම් කිසි භික්ෂුවකට දන දන බොරු කීමේ ලැජ්ජාවක් නැද්ද? ඔහුගේ මහානකමද මෙසේ මොණින් නමන ලද්දේය. යලිත් ඔඩු අතට හැර වූ කලය පෙන්වා බුදුන් මෙසේ ඇසුවා, මේ හිස් කලය පෙනෙනවාද? එහෙමයි ස්වාමීනි. යම් කිසි භික්ෂුවකට දන දන බොරු කීමේ ලැජ්ජාවක් නැද්ද? ඔහුගේ මහානකමද මෙසේ හිස්ය. සිතාමතා ලැජ්ජාවක් නැතිව බොරු කිව හැකි කෙනෙකුට ඕනෑම පහත් වැඩක් කළ හැකිය. ඒ නිසා විහිළුවකටවත් බොරුව නොකියමි කියා අදිටන් කරගන්න. ඊළඟට බුදු හිමියන් රාහුල හිමියන්ගෙන් ඇසුවා, කැඩපතක අරමුණු මොකක්ද කියා. කැඩපතක් කියන්නේ තමා දෙස බැලීමටයි. හරියට හරි ඒ විදියට කයින්, වචනින් හෝ සිතින් යම් දෙයක් කරන්නට පෙර තමා දිහාම බලන්න. මා මේ කීවොත්, සිතුවොත් හෝ කළොත් එයට ලැබෙන ප්‍රතිඵල ගැන හිතන්න. තමන් කරන කියන සිතන දෙයින් තමන්ට හෝ වෙන කෙනෙකුට හානියක් වේදයි සිතා බලන්න. එසේ හානියක් සිදුවේ නම් එය පාප කර්මයකි. එසේම සත්‍ය වශයෙන්ම ඒ කියන කරන සිතන දෙයින් කිසිවෙකුට හෝ තමන්ට හානියක් නොවේ නම් ඒ දෙය කරන්න, කියන්න, සිතන්න, ඒට තමා පින කියන්නේ. ඉඳින් රාහුල හැම විටම එසේ සිතා ක්‍රියා කරන්න. අනතුරුව මහා කච්චායන හිමි කතා කරයි. බුදු හිමියන් රාහුල හිමියන්ව
භාවනාවටයුම් කළ හැටි කියන්නට මේ හොඳම අවස්ථාවයයි මට හිතෙනවා. එය කදිම අදහසක්. එහෙනම් ඔබ වහන්සේම පවසන්න. යයි මහා කස්සප හිමි යෝජනා කරයි. හොඳමයි. කෙටියෙන්ම කියනවා නම් බුදුන් වහන්සේ රාහුල හිමියන්ට අවවාද දුන්නේ මෙහිමයි. රාහුල පොළව හා සමකොට භාවනාව වඩන්න. එවිට උපන් මනාප අමනාප ස්පර්ශයෝ කුසල් සිත විනාශය කොට නොසිටිත්. රාහුල පොළොවේ යම්සේ පිරිසුදු දේද අපිරිසුදු දේද දමත් ඉපරිද්දෙන්ම පොළව හා සමකොට භාවනාව වඩන ඔබට උපන් මනාප අමනාප ස්පර්ශයෝ කුසල් සිත විනාශ කොට නොසිටිත්. රාහුල ජලය හා සමකොට භාවනාව වඩන්න. එවිට උපන් මනාප අමනාප ස්පර්ශයෝ කුසල් සිත විනාශ කොට නොසිටිත්. යම්සේ දියෙහි පිරිසුදු දේද සෝදත් අපිරිසුදු දේද සෝදත් ඔබ දිය හා සමකොට භාවනාව වඩන විට උපන් මනාප අමනාප ස්පර්ශයෝ කුසල් සිත විනාශ කොට නොසිටිත්. රාහුල ගිනි හා සමකොට භාවනාව වඩන්න. එවිට උපන් මනාප අමනාප ස්පර්ශයෝ කුසල් සිත විනාශ කොට නොසිටිත්. යම්සේ ගින්න පවිත්‍ර දේද දවයි අපවිත්‍ර දේද දවයි ඔබ ගින්න හා සමකොට භාවනාව වඩන විට උපන් මනාප අමනාප ස්පර්ශයෝ කුසල් සිත විනාශ කොට නොසිටිත්. රාහුල වාතය හා සමකොට භාවනාව වඩන්න. එවිට උපන් මනස අමනාප ස්පර්ශයෝ කුසල් සිත විනාශ කොට නොසිටිත්. යම්සේ වාතය පිරිසුදු දේද ගිනයත් අපිරිසුදු දේද ගිනයත් ඔබ වාතය හා සමකොට භාවනාව වඩන විට උපන් මනාප අමනාප ස්පර්ශයෝ කුසල් සිත විනාශ කොට නොසිටිත්. තවද රාහුල මෛත්‍රී භාවනාව වැඩි දියුණු කරන්න. එවිට ව්‍යාපාදය නැති වී යයි. කරුණා භාවනාව වැඩි දියුණු කරන්න. හිංසාව නැති වී යයි. මොදිතා භාවනාව වැඩි දියුණු කරන්න. එවිට ඇලීම නැති වී යයි. උපේක්ෂා භාවනාව වැඩි දියුණු කරන්න. එවිට ද්වේෂය නැති වී යයි. ජරාවට පත්වීම මෙනෙහි කරන්න. එවිට රාගය නැති වී යයි. අනිත්‍ය මෙනෙහි කරන්න. එවිට මානය නැති වී යයි. ආනාපාන සතිය වඩන්න. එයින් මහත් ඵල ලැබෙයි. මෙසේ බුදුන් වහන්සේ විසින් දෙන ලද උපදෙස් මහා කච්චායන හිමි සභාවේදී පැහැදිලි කරයි. භාවනාව පිළිබඳ මේ මූලික පුහුණු උපදෙස් අලුතින් භාවනාව ආරම්භ කරන අයට ඉතාම ප්‍රයෝජනවත් වෙනවා. බක්කුල හිමි පවසයි. මේන් පසු බුදු හිමියන්ගේ පවුලේ උදවිය කටයුතු කළේ කෙසේද යයි සෝපාක හිමි ප්‍රශ්න කරයි. ඒ අයගේ අප්‍රසාදය ටික කලකින් නැතිව ගියා යයි අනුරුද්ධ හිමි පිළිතුරු දෙයි. රජතුමා අනාගාමී වූ පසු ඔහුගේ හැඟුම් පාලනය වුණා. සන්සුන් වුණා. තරහව නිවී ගියා. බැඳීම් අඩු වුණා. එවිට ඇත්ත ඇති සැටියෙන් පැහැදිලිව පෙනෙන්නට වුණා. ඔහු යශෝදරා කුමරියට දැඩිව ආදරය කළා. හැකි සෑම අයුරින්ම ඇව සනසන්නට උත්සාහ කළා. ඇය තවමත් විමුක්තිය සොයා යන්නට ආරම්භ කර නැහැ. බොහෝ කලක් යනතුරු ඇය දුකින්ම ජීවත් වුණා. සුද්ධෝදන රජතුමා යශෝදරාවන් සතුටු කරන්නට දැඩිව වෙහෙසුණා. ඇයට සතුට ලබාගත හැක්කේ ඇගේම අවබෝධයෙන් බව රජතුමා වටහා ගත්තා යැයි බද්ධිය හිමි පවසයි. ඔහු හැමදාම මෙන් ඇය දකින්නට ගොස් අනිත්‍ය ගැන කතා කළා. හැමදාටම ඔහුගේ ජීවිතය ඇයට පාලනය කළ නොහැකි බව තේරුම් කළා.
කුමාරයා තනිව සිටීමට කුඩා වැඩියයි ඈ පැමිණිලි කරා මග තොටේ ඇතිවිය හැකි අනතුරු ගැන ඈ තැවුනා බොහෝ දේවල් වැරදි විය හැකි ඔහුට හානි විය හැකි කියා සිතුවා බුදුන් වහන්සේ අග්‍ර ශ්‍රාවකයන් දෙනමත් රාහුලයන්ව ඉතා හොඳින් බලා කියා ගන්නා බවට දේවියට ඒත්තු ගැන්නුවා ඒ නිසා හැඬීමෙන් වැළපීමෙන් හා තැවීමෙන් පළක් නැති බව රජතුමා දේවියට පහදා දුන්නා බුදු හිමියන් යශෝදරාව හා තම සුළුමව බැහැ දකින්නට සාරිපුත්ත හිමියන්වද යැව්වා සැරියුත් හිමියන් ඔවුන්ට දිනපතාම යථාර්ථාවබෝධය දියුණු කරගත හැකි ධර්මයන් දේශනා කළා එක් වතාවක් ධර්මය දේශනා කරන අතරේ උන් වහන්සේ පැවසුවා මා දන්නවා ඔබ දෙපළ ගුණවත් උදාර ජීවිත ගත කරන බව මනසේ ඇතිවන සිතවිලි වලට වහල් නොවේ සතුටින් ජීවත් වෙන ආකාරය මම දේශනා කරන්නම් එවිට ඒ දෙදෙනා සිනාසුනේ තමන්ගේ දුම්නසට පිළියම මේයි සිතාගෙන උන් වහන්සේ කීවා මා ඔබලාට ජීවිත කාලයටම පිළිපෙදිය හැකි අෂ්ට ශීලයේ ගැන උපදෙස් දෙන්නම් කියා දිනපතා සීකල යුතු මුල් සිල් පහ ඔබ දැනටමත් දන්නවා මම ප්‍රාණඝාතයෙන් වළකිමි මම සොරකමින් වළකිමි මම කාමයේහි වැරදි හැසිරීමෙන් වළකිමි මම බොරු කීමෙන් වළකිමි මම පරුෂ වචන කීමෙන් වළකිමි මම කේලම් කීමෙන් වළකිමි මම හිස් වචන කීමෙන් වළකිමි මම වැරදි ජීවිකාවෙන් වළකිමි සාරිපුත්ත හිමි මේ සිල් අට කියාදී අවසන් කරන විට යශෝදරාව කීවා ස්වාමීනි ඔබ කී පරිදි අප දැනටම මුල් සිල් පද පහ රකින්නවා අවසන් තුන එකතු කළේ ඇයි කියා එවිට සාරිපුත්ත හිමි පිළිතුරු දුන්නා නිතරම අප කතා කරන්නේ හරයක් නැති දෙයයි ඒ නිසා බුදුන් වහන්සේ හැම විටම දේශනා කරන්නේ ධාර්මික දෙයක් කතා කරන්නේ නැත්නම් නිහඬතාවය උතුම්ය කියා අමතක කරන්න එපා ඔබේ මනසේ නිරතුරු සිතවිලි උපදිනවා ඇතැම් විට මේ සිතවිලි ඔබේ හෝ වෙන කෙනෙකුගේ හානියට හේතු විය හැකි විශේෂයෙන් අපි අපේ වචනය රැකගත යුතුයි ඔබ නිරතුරුව ඔබේ වදන් හා සිතවිලි ගැන පරිස්සම් වෙනවා නම් ඔබටත් අන් අයටත් ප්‍රයෝජනයක් නැති වචන හා සිතවිලි වලින් ඉවත් විය හැකි සැරියුත් හිමි පැවසුවා කුමාරයත් දේවියත් සාරිපුත්ත හිමියන්ගේ අවවාද පිළිගෙන භාවනාව ප්‍රගුණ කළා වැඩිකල් යානොදී තමන්ගේ පවුල තුළ ඇති වූ වෙනස්කම් පිළිගන්නට ඔවුන්ට හැකි වුණා ඔවුන් වඩාත් සමාජ සේවා කටයුතු වල නිරත වී උසස් ආධ්‍යාත්මික දියුණුව සොයා යන්නට උත්සුක වුණා යැයි බද්දිය හිමි ප්‍රකාශ කරයි දිනක් බුදුන් වහන්සේ සාරිපුත්ත හිමියන්ට යෝජනා කළා ඊළඟ වතාවේ මාළිගයට යන විට රාහුල හිමියන්වත් කැටුව යන්නට කියා ආනන්ද හිමි පවසයි මේ කදිම අදහසක් යැයි සාරිපුත්ත හිමි හිතුවා රාහුලයන්ගේ පැමිණීමෙන් මාළිගාවේ වැසියන් විශ්මයට පත් කරන්නට සාරිපුත්ත හිමියන්ට උවමනා වුණා එය එසේම වුණා කුඩා සාමණේරයන් වහන්සේ මැදිරියට ඇතුළු වූ විට කාන්තාවන් දෙදෙනාම අසොන් වලින් නැගිට ඒ දෙසට දුවගෙන ගියා මට පෙනුණා ඔවුන්ට දැඩිව අවශ්‍ය උනේ ඔහුව තුරුල් කරගෙන හාදු දෙන්නට බව නමුත් ඔවුන් ඒ හැඟීමට ඉඩ දුන්නේ නැහැ තවදුරටත් රාහුල තමන්ට අයිති නැති බව ඒ අය හොඳින්ම දැන සිටියා රාහුල් හාමුදුරුවෝ දැන් භික්ෂුව ඔවුන්ගේ දැස්වල කඳුළු දැකීමත් වේදනාවක් වුණා ඔවුන්ට මේ කුඩා සාමණේරයන් වහන්සේව අල්ලාගෙන ආදරය පෙන්වීමට ඇති දැඩි අවශ්‍යතාවය
මටත් තදින්ම දෙනුණා. ඔවුන් යලි සංසුන් වී ඉතාම සතුටින් රාහුල සාමණේරයන් වහන්සේට දණින් වැටි වැඳා. තවමත් වයස අවුරුදු 7ක් වූ රාහුල හාමුදුරුවන්ටත් ඔවුන්ගේ දෑත්වලට පෙන ඔවුන්ගේ ආදරය විඳින්නට උවමනා බව පෙනුණා. නමුත් බුද්ධ ශ්‍රාවක ඔහු තම හැඟුම් වාවාගෙන සිය ගෞරවය රැකගෙන සිටියා. මුලින්ම කතා කළේ මහා ප්‍රජාපති ගෞතමී දේවියයි. ඇය කීවා, ගරු හිමියනි, ඔබ කොච්චර විනස් වෙලාද? ඔබ වහන්සේ සිරුරින් හා ලස්සනින් වැඩුණා පමණක් නොවේ, ආධ්‍යාත්මික අවබෝධයෙන් හා ගාම්භීරත්වයෙන් වැඩිලා. ඔබ වහන්සේ වටාම ආලෝක රශ්මි මාලාවක් තිබෙනවා කියා කුඩා සාමණේරයන් වහන්සේ වෙලෙන් රතු නොවන්නට තැත් කරමින් පිළිතුරු දුන්නා. මට හැම දිනකම ධර්මයේ උපදෙස් ලැබෙනවා. බුදු හිමියන් අනුව යන අය හැසිරෙන ආකාරය ඉගෙන ගන්නවා. මිත්තණියනි, මා දැන් බොහෝ දේවල් ඉගෙන ගන්නවා. මගේ නව දෙවියන් මා සැබවින්ම සතුටු වෙනවා. යශෝදරා කුමරිය මොහොතක් අමනාපයෙන් බැලුවේ තම පුතු තමාව සැබවින්ම අමතක කළාදෝ කියලයි. රාහුල සාමණේරයන් වහන්සේට මෙය එක් සැනකින් දැනුණා. ඉක්මනින්ම තම මව දෙසට හැරී කීවා, ආදරණීය මෑණියනි, ඔබතුමිය මා හරි හැටි හදා වඩා ගත්තේ නැත්නම් කුරුහරුකම් නොදුන්නානම් මට මේ තරම් ඉක්මනට මගේ පියා සමග ජීවත් වීමට හැඩ ගැහෙන්න බැරි වෙනවා කියා, අපේ පවුල වෙනුවෙන් ඔබ කළ පරිත්‍යාගයන් වෙනුවෙන් මා හැම විටම ඔබට ගෞරවය ආදරය කරනවා. මේ කරුණාබර වදන් ඇසීමෙන් යශෝදරාවන්ගේ හැඟුම් වෙනස් වූවා. ඇය කීවා, මට ඔබ වහන්සේ නැතිව සාන්කාවයි. මාගේ ආදරණීය පුත්‍රයාණෙනි, මේ වනතුරු අප වෙන් වෙලා නැහැ. මා දන්නවා ඔබට ඉල්ලා සිටින්නේ මා කියු දායාදය ඔබට ලැබී තිබෙනවා. ඔබ ලබා ඇත්තේ මේ මාලිගාවේ වෙන කිසිම අයෙකු විසින් ඔබට දිය නොහැකි උතුම්ම දායාදයක්. මා දන්නවා ඔබ ඉතාම හොඳ ආරක්ෂාවක් යටතේ ඉන්නේ කියලා. ඒ නිසා මා තවදුරටත් තැවෙන්නේ නැහැ. හැකිනම් මා දිනක ශාසනයට ඇතුළත් වෙනවා යැයි ඒ කීබව පවසමින් ආනන්ද හිමි සිය කතාව අවසන් කරයි. මහා කස්සප හිමි නැගී සිට අද සන්ධ්‍යාවේ කටයුතු නැවතීමට මෙය ඉතාම හොඳ තැනකයි මට හිතෙනවා. අපට අපේ කුටිවලට යා හැකි. අද මේ රැස්වීමට නන්ද හිමිත් රාහුල හිමිත් හිටියානම් කතරම් අගේද කියා සිතුණා. අවසන රහතුන් වහන්සේලා නැගී සිට වැඩිහිටියන්ට ගරු බුහුමන් දක්වා ගැඹුරු උමන් මන් දිගේ තම තමන්ගේ කුටිවලට ගමන් ගනිතී.